මංහිතන්නේ මේ මේක ස්වාධීන කොමිසමක් නෙවෙයි. හරි පණ්ඩාර ආචාර්යතුමාගේ වගේ මේක දේශපාලන පැත්වීමක්. එතකොට ස්වාධීන පත්වීමක් කියන්නේ කවුරු හරි පිටින් එන්න ඕනේ. කාගේවත් දේශපාලන බලපෑමක් නැතුව. ඉතින් මේක දේශපාලන බලපෑමක් නෙවෙයි. අනිත් එක තමයි එතුමා අර ඒ ලෙවල් දරුවන්ට විදුලිය දෙන්න කියපු එක ඉතාම හොඳයි, අපි ඒක අනුමත කරනවා. නමුත් ඒක විදුලි බලඇමැතිතුමා දුන්නේ නැහැ. ඒ ලෙවල් විභාගය ඉවර වුණාට පස්සේ ඒක දුන්නා. ඒක රජයෙන් මෙච්ච බැරද්දක්. අනිත් එක තමයි දැන් අපි තනක රත්නායක මහත්තයා ටිකක් කට වැඩි, ඒකත් කියන්න අනවශ්‍ය විදිහට කතා කරනවා. හරි ඒකත් දේශපාලනය කරන අයට ඔරොත්තු දෙන්නේ ඒ කතා කරන විලාසේ. ඉතින් එතුමාට කියන්න ඕනේ දේශපාලන පත්වීමක් නම් එයා ටිකක් සංවර විදියට කතා කරන්න ඕනේ. අනිත් එක එතුමා කෙලින්ම කිව්වා ඊයේ මම පාර බැහැලා යනකොට මිනිස්සු මට කියනවා කියලා ජනාධිපති මැතිවරණයට එන්න කියලා. ඔව් ඊයේ ටීවී එකේ ගියා. ජනාධිපති මැතිවරණ කිව්වේ නෑ ඉහළ පුටුවට තරඟ කරන්න. ඒ කියන්නේ එතුමා සැරසෙන්නේ මේ හැම දෙයකින්ම අන්තිමට ඉහළ පුටුවට යන්න. මමත් එහෙමනේ ඉස්සර අපි තරුණ කාලේ සංවිධායකවරු හැටියට අපි පොලිසියත් එක්ක ගහ ගන්නවා. එතකොට නම යනවා කුමාර් මහත්තයා ගැව්වම පොලිසිය හොයිසිට. එතකොට මගේ නම යනවා. ඒක තමයි මගේ පසුබිම. ඒ විදිහට තමයි මෙයත් එක්ක මේ කරන්න යන්නේ. අනිත් එක තමයි මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති වෙන්නේ ඡන්දේ දීපු මිනිහෙක් මම. 137න් එකෙක්. මෙතුමා මට එපයි කියලා දී විපක්ෂ නායකතුමා මන් දුන්නා. මං අයවැයටත් දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදි වැඩක් කරනවා. ඒක කෙලිම කියන්න ඕනේ. එතුමා ජනාධිපති කියලා මේ රටේ ණයගත්ත ව්‍යාපාරිකයින් 10 දෙනෙක්ගේ බොල්නා කකපා හැරලා බොල්නා කරන්න බෑ. ඒක 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 වැරදි. අපි එතුමාව ජනාධිපති කරේ මේ ධනවත් ව්‍යාපාරිකයින්ගේ ණය කපන්නේ නෑ. ඉතින් ඔබතුමා රනිල් මහත්තයෝ කරුණා කරලා ඔවා හදාගන්න. හරි අනිත් එක දැන් රනිල් මහත්තයර මගේ කියනවා. අනිත් එක තමයි මම තමුන්නාසර කියන්න ඕනේ අපි දැන් මේ විදුලි බල මණ්ඩලයේ ගැන කතා කරනකොට තරුණ ඇමතිවරයෙක් ඉන්නවා. තරුණ හොඳ ඇමතිවරේ. ඒක මම කියන්න ඕනේ එතුමා බොහොම හොඳයි. එතුමාගේ පියත් අපිත් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. මාත්‍ය පක්ෂයේ සමාජික නුවණක් හිටියා. ඉතින් එතුමාට අපි සහයෝගය දෙන්න ඕනේ. එතුමාගේ සහයෝගය දුන්නොත් තමයි මේ තරුණ මන්ත්‍රීවරු ඉස්සරහට යන්න පුළුවන්. ආ දැන් අපි සේමසිංහ මහත්තයලා වගේ හොඳ අයව අපි ඉස්සරහට ගේන්න ඕනේ. දැන් අපේ කාලේ ඉවරයිනේ. පොන්සික මහත්තයන් නම් තව කල් තියෙනවා. හරි එතුමාට කල් තියෙනවා. නමුත් මට අපිට නැහැ. ඔව් එතුමා තරුණයි. එතුමා ඔය ලොකු පුටුවට යන්න පුළුවන් එතුමාට. ඉතින් ඒකයි මම කියන්නේ. ඉතින් ඒක නිසා අපි යන්නේ ඒ මනුස්සයට මම සහයෝගය දෙනවා. හැබැයි ජනක මහත්තයා අර ඊයේ කිව්වේ නැත්තම් ටීවී එකේ මං යනකොට මිනිස්සු මට කතා කරනවා කියලා. එහෙම කතා කරන්නේ නැහැ. දැන් මිනිස්සුන්ගේ දේශපාලන එපා වෙලා. කවුරුත් කතා කරන්නේ නැහැ. මට මුල් පුටුවට යන්නේ කියලා මට හිතුණා මූට නම් මං දෙන්නේ නැහැ කියලා. ඇත්ත කතා කරන්නේ. ඒ කටහින්ද තමයි මං නොදී ඉන්නේ. ඒ නිසා මේ තරුණ අපේ කාංචන විදේශීය මන්ත්‍රීතුමාට මම සුභ පතනවා. හැබැයි මන්ත්‍රීතුමා ඇමතිතුමා තමුන්නාන්සේ වැඩි කල් යන්නේ ඉස්සෙල් ඉක්මනටම විදුලි බිල අඩු කරන්න. නැත්තම් මේ කටින්ම ඔබතුමාට ආපහු කෑ ගන්නවා කියලා කියමින් මම යනවා. asianmirror.lk